आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुखया सीत मध्यान प्रवृत्ति विकाश्याय में मम कविंदु विजयवर्धन प्रथमेन सिरास्तल अमात्यांश विषय पत्यान विनाश करमीन नव गैसेट निवेदनया लोहान रत्वत्ते मीट पेर राज्य अमात्य दुहुरे देरू अमात्यांश अहोसी कराई थवत अमात्यांश दहायक विषय पत्यान विनाश वेई मुदल अमात्यांशे आयतन दहायक अगमेतिट सुशील के राज्य अमात्यांश वगकी अध्यापन अमात्यांशेट विमल थवत आयतनयाक पुंची चंदय वसर किन खल दमन्नत गैसेट निवेदनयाक नावल पिटीन ओमिक्रोन रोगी मेरठ ओमिक्रोन रोगी संख्या तव दुरटत इहलटे දැනට ඇති සියලු කොවිඩ් ප්‍රභේද වලට මෙතෙක් භාවිතා කළ එන්නත් මගින් ආරක්ෂාව ලැබී තිබෙනවා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නගා සිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය වෙළඳ පොළට ප්‍රමාණවත් පරිදි ගෑස් නිකුත් වෙයි පාරිභෝගිකින්ගේ ඉල්ලුමේ අඩුවක් ලබන මාසය වන විට විදුලි ශේෂ්ත්‍රයේ ඉතා බරපතල අර්බුදයක් පාටලීගෙන් යලිත අනතුරු ඇඟවීම නාය වාරික ගෙවන්න කලින් ජනතාව ජීවත් කරවන්න විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට කියයි කාදිරල් හිමිගේ චෝදනා පොලිසිය ප්‍රතික්ෂේප කරයි ලොව ප්‍රථම වරට ඇමරිකාව ජානමය ලෙස වැඩි දියුණු කළ ඌරිකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කරයි සත්කම සාර්ථකයි රෝගියා සුවෙන් ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත අමාත්‍යංශ 10ක විෂය පතයන් සහ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නවගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම සංශෝධනයට අනුව ලොහාන් රත්වත්තේ මහතා මීට පෙර නියෝජනය කළ රාජ්‍ය අමාත්‍යංශය අහෝසි කර තිබීම විශේෂත්වයක්. අග්‍රාමාත්‍යවරයාගේ බලය තවදුරටත් පුළුල් කරමින් මුදල් අමාත්‍යංශයේ සතු ආයතන 10ක් අග්‍රාමාත්‍යවරයා වෙත පවරා තිබෙනවා. විමල් වීරවංශ මහතා සතු අමාත්‍යංශයට තවත් එක් ආයතනයක් එක් කර තිබීම තවත් විශේෂත්වයක්. එම අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ යටතට බෞද්ධ පුනරුදාර මුදල සහ රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගමය එක් කර තිබෙනවා. එමෙන්ම බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ යටතට බුද්ධ ශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ මහා බාරකාර දෙපාර්තමේන්තුව එක් කර ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා. එමෙන්ම මෙතෙක් මුදල් අමාත්‍යංශය යටතේ පැවති ආයතන 10ක් අගමැතිවරයා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් අමාත්‍යංශයේ යටතට පත් කර තිබෙනවා. මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා බාධක විශෝධන දෙපාර්තමේන්තුව, තරුණ වර්ධකරුවන්ගේ විශෝධන පුහුණු පාසල සහ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය මින් ඉදිරියට අධිකරණ අමාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වන බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා කටයුතු කළ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය එම ගැසට් නිවේදනයෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව එහි කාර්යයන් සහ ක්‍රියා පටිපාටි සියල්ල අලි සබ්‍රිය අමාත්‍යවරයාගේ අධිකරණ අමාත්‍යංශයේ යටතට පත් කර තිබෙනවා. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා අමාත්‍ය දුහුරේ දරණ කර්මාන්ත අමාත්‍යංශයේ යටතට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පත් කර තිබෙනවා. එමෙන්ම සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා යටතේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයේ යටතට පවරා තිබෙනවා. මේ අතර ඩීවී චානක රාජ්‍ය අමාත්‍යවරයාගේ යටතට ආයෝජන මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම, ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධනය කිරීම එම ගැසට් නිවේදනයෙන් සිදු කර තිබෙනවා. එමෙන්ම පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ යටතේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ යටතට මෙම ගැසට් නිවේදනයෙන් පත් කර තිබෙනවා. මෙතර පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දමමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2023 මාර්තු මාස 19 වනදා දක්වා පළාත් පාලන ආයතනවල කාලය වසරකින් දීර්ඝ වනු ඇති. 2022 යලකන්නේ සඳහා ගොවීන් වෙත දේශීය කාබනික පොහොර නිෂ්පාදනය කර ලබා දීමේ වැඩපිළිවෙලකට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. රජයේ පොහොර සමාගම් දෙක විසින් ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර මිලදීගෙන ඒවා ගොවීන්ට ලබා දීමට නියමිතයි. මේ අතර සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනය කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
විවෘත වෙළඳ පොලේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරු කර ගැනීම සඳහා නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් සහ තම්බා සහල් වලට ආදේශක වශයෙන් GR 11 ෂෝට් ග්‍රේන් රයිස් වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර 2022 යල කන්නය සඳහා ගොවින් වෙත දේශීය කාබනික පොහොර සැපීම සඳහා වූ පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇරඹීමටත් දේශීය නිෂ්පාදකයන් විසින් නියමිත ප්‍රමිතියට අනුකූලව 2022 යල කන්නය සඳහා සපයනු ලබන පොහොර රජයේ පොහොර සමාගම් දෙක මගින් මිලදී ගැනීමටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර මෙරට කාබනික පොහොර නිෂ්පාදනයේදී සිදු අඩුපාඩු පිළිබඳව ඊයේ පැවති වැඩසටහනකදී රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා. කාබනික වගාවට 100% රටක් රැගෙන යාමේ කාර්යභාරය තනියම කළ හැකි දෙයක් නොවන බව ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. විශ්වාස කරනවා මම මේක නිර්ලෝභීව පිළිගන්නවා. නිලධාරීන් විශේෂයෙන්ම අපේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිසි අවශ්‍ය කරන තරම් දැනුමක් අපිට ලබා දීමේ අඩුපාඩුවක් සිද්ධ වුණා. ඒ වගේම ඍජුවම ගොවි ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීමේදී අඩුපාඩු රාශියක් සිදු වුණා. ශ්‍රී ලංකාවට ආවේනික වූ ලුකුම ගැටලු අභියෝගය තමයි ගුණාත්මක කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම. 98 දිනකට කතා කරාම 98 දෙනා 98 විදිහකට තමයි මේ පොහොර නිෂ්පාදනය කරන්නේ. ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය කාබනික ජෛව දියර පොහොර හෝ කාබනික පොහොර හෝ පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ අය අපිට අපෙන් ඉල්ලීමක් කරා, කෘෂිකර්ම මාත්‍යංශෙන් ඉල්ලීමක් කරා මේකට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම කරන්න. චීන කාබනික පොහොර නැවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේ ගුණවර්ධන මහතා පළ කළේ මෙවන් අදහසක්. මේ නැව මාර්තු අප්‍රේල් වගේ ආවොත් මාර්මෙන් බිරුංකරණයේ අධිකාරණ ක්‍රියාමාර්ගය හැටියට ඒතර ඒක අපිට පුළුවන් වහාම මේ ඊගාව කන්නේ මුලදී පාවිච්චි කරන්න. මොකද ඒ වෙයි තියෙනවා අර NPK කියන සංගතක ඔක්කොම නයිට්‍රජන් ප්‍රමාණයත් උංගක් වැඩි. ඒ ඇතින් බලනකොට මේ ඒ දිගට මේ නැව් परीक्षण अड़कलो නැව් කීයක් එන්න බලාපොරොත්තු වෙනවද? ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් අරන් එනවද? යූසුම් ගත කරලා තිබුණේ මෙට්‍රික් ටොන් 90000කට. අප්‍රේල් එකම තමයි ඊගාව කන්නේ පටන් ගන්න. මේ වෙලාව වෙනකොට පොර මෙහෙ ඇවිල්ලා තියෙනවා. දිගින් දිගටම පැවති ගෑස් පෝලිම් වල යම් අඩුවීමක් ප්‍රදේශ කිහිපයකින් අද වාර්තා වුණා. වෙළඳ පොලට ප්‍රමාණවත් පරිදි ගෑස් තොග ලැබෙමින් පවතින බවයි අලෙවි නියෝජිතයින් පවසන්නේ. නව සංවිතිය සටහන් කළ ගෑස් සිලින්ඩරත් දැන් පුපුරනවා. එසේනම් දැන් යලිත් ප්‍රශ්නය මුලට ඇවිල්ලා. හිඟයට විසඳුම ලැබුණත් පුපුරන ගෑස් වලට විසඳුම මොකක්ද? පවතින ගෑස් හිඟේ හේතුවෙන් ගෑස් සමාගම් වැඩි ධාරිතාවයකින් ගෑස් වෙළඳපළට නිකුත් කරමින් සිටිනවා. සති ගණනාවක් දිගින් දිගටම රට පුරා ගෑස් පෝලිම් දක්නට ලැබුණා. ඒ අතරින් ගාල්ල නගරයේ ජනතාව ගෑස් හිඟේ හමුවේ බරපතල පීඩාවට පත්ව සිටියා. වෙනතට කුකුලා තින්නරන් ගෑස් ගන්න පෝලිමේ හිටිය පාරිභෝගික ජනතාවගේ යම් අඩුවීමක් අද දක්නට ලැබුණා. ගෑස් රැගෙන ගාල්ලට පැමිණි ලොරි රථය පාරිභෝගිකයන් එනතුරු නවතා තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර භගවන්තලාව නගරයේ ගෑස් අලෙවි නියෝජිතයන් වෙත අවශ්‍ය තරම් ගෑස් තොග ලබා දී තිබෙනවා. පසුගිය දිනවල පැවති ගෑස් හිඟය හේතුවෙන් ඉල්ලුමට සරිලන පරිදි ගෑස් තොග ලබා දීමට පියවරගෙන ඇති බවයි එම සමාගමේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. වෙළඳපළට ගෑස් තොග ප්‍රමාණවත් පරිදි ලැබුණත් පසුගිය දිනවල ගෑස් සඳහා විශාල ඉල්ලුමක් පැවති හැටන් ප්‍රදේශයේද අද ගෑස් මිලදී ගැනීමට ජනතාව තුළ වැඩි උනන්දුවක් දක්නට ලැබුණේ නැහැ. කොළඹ නගරයේද අද ගෑස් පෝලිම්වල අඩුවක් දක්නට ලැබුණා.
ගේන කට්ටිය ඉන්නවානේ ඒකලා පෝලිමෙන්ඩ බෑනේ ඒකලා වෙලා කියන අපිට ඇවිල්ලා පුළුවන් නම් පෝලිමෙන්ඩලා අපිට අරන් දෙන්න ඔයගොල්ලෝ 500ක් දෙන්නම් කියලා අපි අරන් දෙනවා ඒගොල්ලන්ට එච්චරයි සමහර මිනිස්සු වෙන වගේ හිතනවා ඒ වෙලාවට කට්ටිය එනවා කට්ටි බාර් දීලා තිනේ එයාලට ඉන්න බෑනේ රේට අපි එනස අපිට දීලා යනවා ඒ වගේ මේක අපි එළිවෙනක පර්ශන කරලා දෙනවා අපිට තේබොන්න කියා කර දීලා යනවා නමුත් භූමි තෙල් ගන්න ජනතාව අදත් පෝලිම්බල රැඳී සිටියේ මේ ආකාරයෙන් දන්නේ දාන්න කාලත් සුරා මේ බූත් එකට ගිහලා ඉරලා දාන අපේ අම්මලා කියනවා එබැයි මේ සැරේ තමයි මේ රටේ මේ වගේ සිද්ධ වෙලා තියෙන S2 එකෙන්ම පේන්නේ එලිප පත්තු කරන්න බෑ මෙතන බේරිලා ගියා නම් ගෙදර පිපිරෙනවා එමත් දාම ජීවිතේ දැන් බය වෙලා යන්නේ පලිගැනි මම මේ පලිගන්නේ තිබුණ වෙනසට දොස් පැවරුවා මේ වෙනස ඊට වැඩිය හොඳට තියෙනවා අපි හිතුවේ මෙයා හොඳට කරයි කියලා බලනකොට කොහෙද අනේ වන්දන්නේ ඇයි මේම කරන්නේ කියලා මේ හැමදාම කනවා පරිප්පුව පටනන් තීරින්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා ඇත්තටම गैस अनतुरुवलिन जीवित हानि सह देपल हानि सिदुवु विंदतीन सह तवत् कंडायम किहिपयक् एक्व समस्त लंका पारिभोगिक एकमुतु नमिन नव संधानयक् पिहिटुवागेन तिबेनवा मेम कंडायम ईये विषयभार अमात्य लसंत अलगियवन्न महता वेत संदेशयक् भार देमिन इल्ला सिटिये वैद्य आधार लेस रुपया लक्ष पहक मुदलक् विंदतीन्ट लबा देन लेसई ओउन ईये राज्य अमात्यवरया हमु विमेन अनतुरुव माध्य साकच्छावक् पवैत्तुवा अभी मेकड़ इस वे जातीय लिपगिनी सेपयुम करुगे दें मेक जातीय बोम्ब सेपयुम करुगेला मेक इतरान ने मैं अनिक समागमत वगियन नोने मैं सभापति लट अभी किया ने अभी एनम अब हो आगे ने वे सभापति उरुंट एमति लट लोकोंट किया ना मेक हिनावेन अवस्था वक ने मेक हिनावेन पा मिनिसुं के कांदुलु अतरें हिनावेन ने पा मैं मिनी मेरुं करान ने पा मेक वग किया नो ओब साधारण नेटु करे ने तांग वे समागम देखे इस राट मा पिये ना मैं पैती ने सहोदर आगे से बिरिंद आई मेला मुलु जीवित पकड़ा है ना इटे अनिक तपे कैदुम करु सहोदर आगे बिरिंद अमतकटे අදත් බණ්ඩාරවිල ප්‍රදේශයෙන් ගෑස් ආශ්‍රිත පිපිරීම් කිහිපයක්ම වාර්තා වුණා. මෙරට ආර්ථික ප්‍රවර්ධනය වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍ර දිරිගැන්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා දෙන බව එහි උපසභාපති ශික්ෂන් චිට් මහතා පවසනවා. जनाधिपति गोटाबे राजपक्ष महता जनाधिपति लेखम कार्यालय दी हम वो अवस्था वेदी उपसभापति वर्या में बाबू प्रकाश करते मेनवा आसियानु संवर्धन बैंकवे उपसभापति शिक्षित चेन महता सह जनाधिपति गोटाबे राजपक्ष महता तरहमुवक जनाधिपति कार्यालय दी सिद्धुना एहिदी आसियानु संवर्धन बैंकवे उपसभापति वरया प्रकाश करैते मेरट आर्थिक प्रवर्धने वेनुवेन कुडा सह मध्य परिमाण व्यवसाय अंशेट आसियानु संवर्धन बैंकवे सहाय लबा देन बवाई एमेन्म आसियानु संवर्धन बैंकवे सहाय ऐतिव दनट मेरट क्रियात्मक व्यापृतिवल सार्थकत्वयद शिक्षित चेन महता एगेयिमट लक्कला राज्य संस्था किहिप्याक प्रतिव्यूहगत किरीम संदहा आधार लबादीमट आसियानु संवर्धन बैंकु अपेक्षा करन बवाई उपसभापतिवरया संदहन कले श्रीलंकाव कोविड-19 एन्नत करन वैडिपिलिवल सार्थक प्रतिफल अत्कर गेनीम राज्य सौख्य यांत्रणेहि संविधानात्मक बव आसियानु संवर्धन बैंकुवे उपसभापतिवरयागे ऐगेयिमट लक्वी तिबेनवा एन्नत करन वैडिपिलिवल सार्थक कर गेनीमट आसियानु संवर्धन बैंकु लबादुन सहाय वेनुपेन राज्येत जनतावगेत कृतवेदित्वय हिमिवन बवाई जनाधिपति गोटाबे राजपक्ष මෙහිදී සඳහන් කර ඇත්තේ මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ ජේෂ්ඨ උපදේශක එයිමින් සෝ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යහපාලන ආණ්ඩුවට බැන්නට ඒ ආණ්ඩුව විශාල වැඩ කොටසක් කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. තම පාලන කාලය තුළ රට හදන්න කටයුතු කළත් ආණ්ඩුවේම වෙනත් පාර්ශවයන් එයට ඉඩ දුන්නේ නැති බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදකොළඹ කාර්යාලයේ ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඒකම මේ නිමතුමන් අතු ඒකම තමයි මම හිටියේ සියලු දෙනා වෙනුවෙන්
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සමහරයි හිතන්න පුළුවන් අපිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නේ 14 දෙනයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහොමද මේ රටේ ආණ්ඩුව හදන්නේ? බණ්ඩාරනායක මැතිනි 1977 පරාජයට පත් වුණාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8ට බැස්සා. අපේ අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා 14 දෙනේ. ඒක නිසා 77 පරාජයට වඩා ඉහළ තැනක අපි ඉන්නවා අද. මගේ පාලන කාලය තුල 2015 මම බොහොම පවිත්‍ර චේතනාවෙන් රාජපක්ෂ මහතුරුන්ගේ ආණ්ඩුවෙන් එළියට ආවේ රට ගොඩ ගන්න. මගේ අනික් පාර්ශවයේ ඒ සඳහා යෙදුන්නේ නැහැ. ඒගොල්ල වෙනම ආණ්ඩුවක් හැදුවා ආණ්ඩුව ඇතුලේ. ඒක නිසා අපි බලාපොරොත්තු දේවල් ඉෂ්ට කරන්න බැරි වුණා. නමුත් අපි බොහෝ වැඩ කොටසක් කළා. යහපාලන ආණ්ඩුවට පොහොට්ටුවේ මාත්‍රු වෙන්නට මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. යහපාලන ආණ්ඩුව විශාල වැඩ කොටසක් කරපු ආණ්ඩුවක් මේ රටේ. මම කිසි දවසක ජනාධිපති කාලේ නඩුවක් පිළිබඳව විසඳු විනිශ්චයකාරතුමෙක් සමග කිසිම ශේෂ්ත්‍රයක මහේස්ත්‍රාත්තුමාගේ ඉඳලා අග්‍ර විනිශ්චයකාරතුමා දක්වා කිසි දවසක මම නඩුවක් පිළිබඳව කතා කරලා නැහැ. අපි මේ ආයතන ස්වාධීනත්වයේ දු මගේ ආණ්ඩු කාලේ කවදාවත් අමාත්‍යංශ ලේකම්ල තනතුරු දරපු අය ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න බෑයි කියලා ඉල්ලාස් වෙලා ගියේ නැහැ. මෙරට ඇති ණයවාරික ගෙවීමට පෙර ආණ්ඩුව කල යුත්තේ ජනතාව ජීවත් කරවීම උදෙසා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මොළොතිව් ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අම්මලට දරුවන්ට කිරිපිටි ටික නැහැ, හාල් නැහැ, සීනි නැහැ, පරිප්පු නැහැ. දැන් කියනවා තෙල් නැහැලු. තෙල් තියෙන්නේ දින 12කට විතරයිලු. 18 වෙනිදාට කොහෙද ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය ගෙවන්න තියනවලු. අපි ආණ්ඩුවට කියන්න කැමති මොනවා කරන්නට පෙර ජනතාව ජීවත් කරවන්නට ඕන. ජනතාවට අවශ්‍ය ආහාර ටික ලබා දීම මේ ආණ්ඩුවේ වගකීම. ජනතාවට අවශ්‍ය ඖෂධ ටික ලබා දීම මේ ආණ්ඩුවේ වගකීම. රටට අවශ්‍ය ජනතාවට අවශ්‍ය ඉන්ධන ටික ලබා දීම මේ ආණ්ඩුවේ වගකීම. ඉන්ධන නැති වුණොත් මොකක්ද වෙන්නේ? රටේ කර්මාන්ත පද්ධතිය ජන සමාජයේම කඩන් වැටෙනවා. මේ ආණ්ඩුව කරන්න හදන්නේ ඒකද? මේ ආණ්ඩුවට සැලැස්මක් නැද්ද? ආණ්ඩුවට තියෙන එකම දක්ෂතාවය ජාති භේදය ඇති කිරීම, ආගම් භේදය ඇති කිරීම, අනවශ්‍ය තත්වයක් නිර්මාණය කිරීම තමයි මේ ආණ්ඩුවට තියෙන එකම දක්ෂතාවය. දැන් විදේශ පුවතක් වෙතයි අවධානය. ලොව ප්‍රථම වතාවට ජානමය ලෙස වැඩි දියුණු කරන ලද ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කළ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. ඒ අනුව ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කළ ප්‍රථම අවස්ථාව මේ ලෙසයි ඉතිහාසගත වන්නේ. ලොව ප්‍රථම වතාවට ජානමය ලෙස වැඩි දියුණු කරන ලද ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කර තිබෙනවා. මේ පුවත වාර්තා වන්නේ ඇමරිකාවෙන්. 57 වැනි මෙම පුද්ගලයාගේ හදවත් සැත්කම පැය 7ක කාලයක් සිදු කළ බවයි වාර්තා වන්නේ. මෙම සැත්කම සිදු කර දැනට දින 3ක කාලයක් ගත වී ඇති අතර රෝගියා යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සැත්කම සාර්ථකව අවසන් කළද ඔහුගේ ජීවිතයට මෙය කෙසේ බලපායිද, මෙහි අතුරු ප්‍රතිඵල මොනවාද යන්න පිළිබඳව අවනිශ්චිත බවයි ශල්‍ය වෛද්‍ය බාට්ලි මහතා පවසා ඇත්තේ. මෙම සැත්කම අඳුරේ අතපත ගෑමක් ලෙස පෙනුණද රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට තිබූ අවසාන තුරුබ්බුව ලෙස මෙය සිදු කළ බවටයි සැත්කම කළ වෛද්‍යවරුන් පවසන්නේ. මෙම අරුම පුදුම සැත්කම ඇමරිකාවේ මෙරිලැන්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් පිරිසක් සිදු කර තිබෙනවා. මීට පෙර 2021 වසරේදීද නිව්යෝක් ශල්‍ය වෛද්‍යවරු පිරිසක් ඌරෙකුගේ වකුගඩුවක් වැඩි දියුණු කර මිනිසෙකුට බද්ධ කළා. නමුත් එම පුද්ගලයා ජීවත් තුයේ ඉතා කෙටි කාලයක් පමණයි. කෙසේ වෙතත් ඇමරිකා ශල්‍ය වෛද්‍ය බාට්ලි මහතා පවසන්නේ මිනිස් ඉන්ද්‍රිය හිඟය ලොව විශාල අර්බුදයක් බවයි. ඇමරිකාවේ පමණක් දිනකට පුද්ගලයන් 17 දෙනෙකු හදවත් බද්ධයක් සිදු කර ගැනීමට නොහැකිව මිය යනවා. ලක්ෂයකට අධික පිරිසක් පොරොත්තු ලේඛනයේ බලාපොරොත්තු සහිතව ජීවිතයත් මරණයත් අතර සටන් කරනවා. මෙම නව අත්හදා බැලීම් වෛද්‍ය ශාස්ත්‍රයේ තවත් විප්ලවීය වෙනසක් සිදු කරනු ඇතැයි වෛද්‍ය විශේෂඥවරුන්ගේ මතයයි. නවලපිටිය නවතිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ඔමික්‍රෝන ආසාදිතයෙකු හමු වී තිබෙනවා. ඔහු ඉන්දියානු ජාතිකයෙකු බවයි සෞඛ්‍ය අංශ තහවුරු කළේ. එම ආසාදිතයා අවසන් වරට උගන්ඩාවේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ පවුලේ සමාජිකයින් ස්වයන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. නාවලපිටිය නවතිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා.
එම ආසාදිතයා ඉන්දියානු ජාතිකයෙකු බවයි සෞඛ්‍යංශ තහවුරු කළේ. එම ආසාදිතයා අවසන් වරට උගන්ඩාවේ සිට පැමිණ තිබෙනවා. ඔහුගේ බිරිඳට සිදු කළ PCR පරීක්ෂණයකදී ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතින් සංඛ්‍යාව 50 ඉක්මවා ගොස් ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. දැනට හමු වෙලා තියෙන සියලුම ප්‍රභේද වලට එන්නත් මගින් අපිට මේ දක්වා බලාපොරොත්තු වුණු ආරක්ෂාව ලැබුණා. හැබැයි මේ සෑම එන්නතකම තියෙන ස්වභාවය තමයි මේ එන්නත ලබා ගත්තා කියලා රෝගයේ වැළඳීමෙන් 100%ක් වළකින්නේ නැහැ. නමුත් ප්‍රතිශක්තියේ ඉහළ මට්ටමක පවතින පුද්ගලයෙකුට ශරීරය තුළ ඇතිවන්නා වූ ප්‍රතික්‍රියාවල තියෙන ස්වභාවය හේතු කොටගෙන ශරීරයෙන් නිකුත් කරන වෛරස් සංඛ්‍යාවේ අඩුවක් තියෙනවා. අන්න ඒක හේතු කොටගෙන රෝග पूर्ण रोहल रोहल प्रतिकार असल वैसी कनाडा में संचार क्रीमें वलक जनपद वैसियांट अनतुरु अंगवाति बेनवा ए ओमिक्रोन व्याप्तियात समग इहलेयान कोविड रोगीन गे संख्याव हेतुएं मिसे अनतुरु अंगवमीन देडी सीमा पनवायते इराट रोग पालन हा वेलक वीमे मध्यस्थाने सहा एक्सा जनपद राज्य डिपार्टमेंटुआई मेवन विट कनाडा में नव दैनिक कोविड रोगीन वार्तावीम सीट हेट पहाकिन पमन इहल गोस्ति बेनवा एक्सा जनपद रोगपालन बेलक्वीमे मध्यस्थाने पवसाने कनडावट यामट पेर अमेरिकान संपूर्णेन्म एन्नात लबागतियुतुबवाई ऑस्ट्रेलिया में कोविड 19 रोगीन मिलियन इक्मवा गोस्ति बेनवा मीन अडकट वडा प्रमाण पसुगे सतिये हमु वूबवाई विदेश माध्य वार्ता करान्ने पसुगे सेनसुरादा दिनेतुल पमनक पलमु अरट ऑस्ट्रेलिया में कोविड रोगीन गे संख्याप लक्ष्य इक्मवा गोस्ति बेनवा मेवन विट ऑस्ट्रेलिया में समहार प्रांत पल नेवत कोविड सीमा हंदुन्वा दी एति बवाई वार्ता वान्ने एसेम रोहाल वल हदिसी नोवन समहार सत्कम अत्तिटुवा तिबेनवा न्यू साउथ वेल्स ही समाज शाला तुल विनोद विमिन मत्पेन पाने क्रीमद तहनम करती बवाई वार्ता वाने इंडिया में गतवू पय विसिहतर तुल नव कोविड रोगीन 179723 वार्ता वीति बेनवा पसुगे वसरे मई मासेन पसु इंडिया वेन वार्तावू वेडिम कोविड रोगीन संख्याव मेयाई इंडिया पार्लिमेंटवे 400कट वेडि पिरिसकट कोविड वायरस आसादने वी एतई वार्ता वनवा बहु आसादितेंगे रोग लक्षण पिन्वाने नैति बवाय विदेश माध्य वार्ता करान्ने महाराष्ट्र प्रांते तुल संदुदासित पिहनुं तटाक सहा व्यायाम मध्यस्थान वसा दमनु लेबुआ इसेम फेब्रुवारी पहल सुनदा दाक्वा प्रांते तुल पास साल द वसा दमायति बवाय वार्ता बन्ने කොළඹ අගරද ගුරු කාඩිනල් බල්කම් රංජිත් හිමිපාණන් විසින් පසුගිය දා සිදු කරන ලද ප්‍රකාශයන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. පසුගිය දා කාඩිනල් හිමියන් Zoom තාක්ෂණයේ ඔස්සේ පැවති වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයන්ට පිළිතුරු ලබා දෙමින් පොලිස් මූලස්ථානය මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. අගරද ගුරු කාඩිනල් මැකම් රංජිත් හිමිපාණන් විසින් කරන ලද චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සත්‍ය සොයා යන සම්මන්ත්‍රණය මැයින් Zoom තාක්ෂණයේ ඔස්සේ පැවති සම්මන්ත්‍රණයේදී කාඩිනල් මැකම් රංජිත් හිමිපාණන් පහත සඳහන් ප්‍රකාශයන් සිදු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. එම ප්‍රකාශයන් අතර පාස්කු ඉරුදින ප්‍රහාරය වර්තමාන රජයේ කුමන්ත්‍රණයක් බවත් විමර්ශකයින් මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට අකමැති බවත් महजनतावगे चंदे लबा गैनीम संदहा प्रहारे पिलिबंद तोरतुरु दन दन ये सिदु वीमत इड़ी तीबेन बावाद नियोच्च पोलिस्पति नालकद सिल्वा महता अत्तडंगुट गैनीमत काटियो तुकले उहु सहराम हशीम्व अत्तडंगुट गैनीमत वारें तुवक लबा गैन तीबिय दी बावाद एमेन्म पार्लिमेंतु तेरिम कार्ग सबाव विसीन निर्देश कर तीबेन कारुनु पिलिबंद विमर्शन सिदु नोकरन बावाद देशपालकयान विसीन पोलिसियत बलपैम कल बाव सहा पोलिसिय स्वाधीन विय युतु बावाद मे अतर पोलिस्पति विसीन देशपालकयान गे प्रकाशयक जनता
ජනතාව වෙත ඉදිරිපත් කළ බවයි එමෙන්ම අදාළ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි පොලිසිය සිය නිවේදනයෙන් පවසන්නේ ශ්‍රී ලංකා පොලිසිය මගින් අනාවරණය කරගත් කරුණු අනුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු 12ක් පවරමින් සැකකරුවන් 42කට අධිචෝදනා ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් එම නිවේදනයෙන් සඳහන් වන්නේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන කාන්තාවක සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වන මහලින් බිමට පැනීමෙන් දැන් දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක්. ලබන සිංහල අවුරුද්ද වෙනකොට ස්ථීර වශයෙන් අපිට පේනවා සහල් කිලෝයක් රුපියල් 350න් එහාට යනවා. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? අද ඇත්ත කිව්වොත් ලංකාවේ ජනගහණයෙන් බහුතරයක් තුන් වේල කන්නේ නැහැ කියලා කිව්වොත් ඒක සම්පූර්ණ ඇත්ත. ඒ තරම් දරිද්‍රතාවයෙන් මිනිස්සු ඉන්නේ. විවිධ ක්ෂේත්‍රවල උග්‍ර අභියෝගවලට මූණ දීමට අපි සියලු දෙනාටම මේ වර්ෂයේ සිදු වෙනවා. හැබැයි අභියෝග කියන්නේ අපේ රටට අලුත් දෙයක් නෙමෙයි. ලබන මාසෙ මුල වෙනකොට තාම බරපතල අර්බුදයකට විදුලි ශේෂ්ත්‍රයේ ගමන් කරනවා. අද ඔය කපන පැය එකහමාර දෙක ඔක පැය තුන ඇතැම් විට වරුවක් වුණත් විදුලිය නැති තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. මොකද ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒ සහන මල්ලෙන් මං හිතන්නේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් සල්ලි අච්චු ගහන්නේ උද්දමනේ වැඩි වෙනවා. උද්දමනේ වැඩි වෙනකොට බඩු මිල වැඩි වෙනවා. ඕක අර උඩ සාක්කුවට රුපියල් 5000ක් දාලා යට සාක්කුවෙන් රුපියල් 10000ක් ගන්න වැඩක් කරන්නේ ආණ්ඩුව. පෝරේ කියලා අසුචි නැවක් ගෙනල්ලා ඒකට ඩොලර් මිලියන 6.9ක් ගෙවන්න සිද්ධ වුණා. මේක ගේන්න අනුමැතිය ලබා දීපු පුද්ගලයන්ගේ දේපල පවා රාජසන්ත කරනවා මිසක් රටේ ජනතාවගේ මුදල් වලින් මේවා ගෙවන්න එපා. සමගි ජනවලයේගේ ආණ්ඩු පිහිටවන්නේ අපි සමගි ජනබලවේගේ ජනාධිපතිරයා පිහිටවන්නේ අපි ඉදිරි කාලයේදී පාලනය කරන්නෙත් අපි. තව කාටවත් දොළපෙදේනේ දෙන්නේ නැහැ යහපාලනේ වගේ. පාවා දීන් නැහැ. පුවත් නිමයි සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.